අද අපේ පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණේ පළවෙනි පොතේ 101 වෙනි පිටුවේ පාලියට නැගීමයි අද තියෙන්නේ. දැන් මේ වාක්‍ය ලියාගන්න. පළවෙනි වාක්‍යයේ මොනරා ගසෙන් බැස පර්වතයට ගියේය. මොනරා කියන එක පාලියෙන් මයූරෝ. නැත්නම් මයූරෝ කියන එක වෙනකොට යදන්නත් පුළුවන් මෝරෝ කියලාත්. මෝරෝ. සිකිහි කියලාත් කියනවා. මෝරෝ. ගසෙන් බැස. රුක්කම්හා. ඕතරිත්වා. ඕතරිත්වා. පර්වතයට ගියේ. ගිරින් අගමි. මෝරෝ කියන්නේ කතෘ. මෝරෝ. ගිරින් අගමි. මොනරා පර්වතයට ගියේය. ගසෙන් බැස. රුක්කම්හා ඕතරිත්වා. දෙවෙනි වාක්‍යය සර්පයා විසින් දසින ලද. සර්පයා විසින් දසින ලද පුරුෂයා හොගී නෑයන් විසින් ඔහුගේ නෑයන් විසින් වෙදකු වෙත ගෙන යන ලදී. මේ වාක්‍ය කර්මකාරක වාක්‍යයක්. සර්පයා විසින් කියන එක අහිනා. දසින ලද පුරුෂයා. ඒ කියන්නේ දෂ්ට කරන ලද පුරුෂයා. දට්ඨෝ පුරිසෝ. අහිනා දට්ඨෝ පුරිසෝ. සර්පයා විසින් දෂ්ට කරන ලද පුරුෂයා ඔහුගේ නෑයන් විසින් තස්ස ඥාතිහි. තස්ස ඥාතිහි ඔහුගේ නෑයන් විසින් වෙදකු වෙත ගෙන ලදී. වෙජ්ජස්ස වෙජ්ජස්ස සන්තිකං. නීතෝ ගෙන යන ලදී. අහිනා කතෘපදේ තතියායෙන්. කර්මකාරක වාක්‍යවල කතෘ තතියායෙන්. අහිනා දට්ඨෝ පුරිසෝ. පුරිසෝ තමයි උක්ත වෙන්නේ. ඒකට විශේෂණ වෙන පදය අතීත කෘදන්ත. දට්ඨෝ. සර්පයා විසින් දෂ්ට කරන ලද මිනිසා. තස්ස ඥාතිහි ඔහුගේ නෑයන් විසින්. වෙජ්ජස්ස සන්තිකං. වෙදකු සමීපේට. නීතෝ ගිනියලදි. මේක කර්මකාරක අතීත කෘදන්ත පදේ. තුන්වෙනි වාක්‍ය මේ ස්ත්‍රිය.
මේ ස්ත්‍රිය ඇගේ සොහොයුරියගෙන් ලැබුණු ඇගේ සොහොයුරියගෙන් ලැබුණු ධනය ගන්ට කැමති නොවේ. මේ ස්ත්‍රිය කියන එක උක්තපදේ. අයං වනිතා. අයං වනිතා මේ ස්ත්‍රිය. ඇගේ සොහොයුරියගෙන් ලැබුණු. තස්සා තස්සා ඇගේ සොහොයුරියගෙන්. භගිනියා ලැබුණු ලද්ධං ධනය ධනං. අයං වනිතා තස්සා භගිනියා ලද්ධං ධනං ගන්ට කැමති නොවේ. ගන්හිතුන් න ඉච්චති. වනිතා කියන එක උක්තපදය, ඉච්චති ක්‍රියාපදය. අයං වනිතා මේ ස්ත්‍රිය. තස්සා භගිනියා ලද්දං ඇගේ සොහොයුරියගෙන් ලැබුණු. ධනං ගන්හිතුන් ධනේ ගන්නට. නෛච්ඡති අකමැති වෙයි, කැමති නොවේ. හතරවෙනි වාක්‍ය. ගමෙන් ආ මිනිහා. ගමෙන් ආ මිනිහා මේ ගඩයෙන් බඩු ගත්තේය. ගමෙන් ආ මිනිහා. ගාමතෝ ආගතෝ නරෝ නැත්තම් පුරිසෝ. ගාමතෝ ආගතෝ නරෝ. ගමෙන් කිව්වහම පංචවිභක්තිය. තෝ යන්නේ. ගාමතෝ ආගතෝ නරෝ. ගමෙන් ආ මිනිහා මේ කඩයෙන්. ඉමම් හා ආපනම් හා. ඉමම් හා ආපනම් හා බඩු ගත්තේය. බණ්ඩානි පණ්ඩානි කිනි මිලදී ගත්තේ. නරෝ බණ්ඩානි කිනි මිනිසා බඩු මිලදී ගත්තේ. ගාමතෝ ආගතෝ නරෝ ගමෙන් පැමිණි මිනිසා. ඉමම් හා ආපනම් හා මේ කඩයෙන් බඩු මිලදී ගත්තේ. බණ්ඩානි කිනි. පස්වෙනි වාක්‍ය. මව කී දය ඇසූ ළමයා. මව කී දය ඇසූ ළමයා මල මිනිසා සමීපයට නොගියේය. මව කී දය ඇසූ ළමයා. මාතුයා වුත්තං සුතෝ
බාලෝ මල මිනිසා සමීපයට නොගියේය. මතං මතස්ස නරස්ස සමීපං නොගියේ නගච්චි. මාතුයා වුත්තං මව විසින් කියන ලද දේ. සුතෝ බාලෝ ඇසූ ළමයා. මතස්සස් නරස්ස සමීපං මියගිය තැන් මිනිසාගේ සමීපයට නගච්චි නොගියේය. හයවෙනි වාක්‍ය මාගේ නැන්දාගේ දෙන්නු. මාගේ නැන්දාගේ දෙන්නු වනයෙන් අවුත්. වනයෙන් අවුත් දාසියන් විසින් ගෙනන ලද දාසියන් විසින් ගෙනන ලද තනකොළ කණ්ණාහ. අනාගත කාල ක්‍රියාවක් මාගේ නැන්දාගේ දෙන්නු. මයිහං මයිහං කියන්නේ මාගේ. නැන්දාගේ සස්සුයා සස්සුයා. දෙන්නු ධේනුයෝ. වනයෙන් අවුත් වනම්හා ආගම්ම. වනම්හා ආගම්ම දාසියන් විසින් ගෙනන ලද දාසීහි. ආනීතං ගෙනෙන ලද තනකොළ කණ්ණාහ. තිනං කාදිස්සන්ති. ආදිසන්ති ක්‍රියාව ධේනියෝ කත්‍ෘ. ධේනියෝ තිනං කාදිසන්ති. දෙන්නු තනකොළ කණ්ණාහ. මාගේ නැන්දාගේ දෙන්නු. මයිහං සස්සුයා ධේනුයෝ. වනයෙන් අවුත් වනම්හා ආගම්ම දාසියන් විසින් ගෙනන ලද දාසීහි. ආනීතං තනකොළ කණ්ණාහ. තිනං කාදිසන්ති. හත්වෙනි වාක්‍ය නිදන මිනිසකු දුටු ගෘහපතියා. නිදන මිනිසකු දුටු ගෘහපතියා තමාගේ පුත්‍රයන්ට ඔහුගේ තමාගේ පුත්‍රයන්ට ඔහු වෙත නොයා යුතුයයි කීය. ඔහු වෙත නොයා යුතුයයි කීවේය. නිදන මිනිසකු දුටු ගෘහපතියා. සයන්තං නරං දිට්ඨෝ
සයන්තං නරං දිට්ඨෝ ගහපති. තමාගේ පුත්‍රයන්ට අත්තනෝ පුත්තානං. ඔහු වෙත නොයා යුතුයයි. තස්ස සන්තිකං නොයා යුතුයයි. න ගන්තබ්බන්ති. කීවේය ආහ. ගහපති ආහ. ගෘහපතියා කීවේය. සයන්තං නරං දිට්ඨෝ ගහපති. නිදන මිනිසා දුටු ගෘහපතියා. අත්තනෝ පුත්තානං තමන්ගේ පුත්‍රයන්ට. තස්ස සන්තිකං නගත්තං ගන්තබ්බන්ති. ඔහු ළඟට නොයා යුතුයයි. ආහ කීවේය. අටවෙනි වාක්‍ය බත් පිසන තරුණිය විසින්. බත් පිසින තරුණිය විසින් දුවන මුවෙක් දක්නා ලදී. මේක කර්මකාරක වාක්‍යයක්. බත් පිසින ඕදනං පචන්තියා තරුණියා. තතියයි බත්ති. බෝධනම් පචන්තියා තරුණියා දුවන මුවෙක් දක්නා ලදී. ධාවන්තෝ මිගෝ. ධාවන්තෝ මිගෝ දිට්ටෝ. ඕදනං පචන්තියා තරුණියා බත්පිසින තරුණිය විසින් දුවනමුවෙක් දක්නලදී. ධාවන්තෝ මිගෝ දිට්ටෝ. නවවෙනි වාක්‍ය ඇය පිසූ බත. ඇය පිසූ බත යාචකයන්ටද දෙනුන්ටද දෙනලදී. ඇය පිසූ බත. තාය. තාය පක්කං ඕදනං. ඇය පිසූ බත යාචකයන්ටද දෙනුන්ටද. යාචකානං ධේනූනං. ධේනු නංච දින්නං. ඇය පිසූ බත. ඇය විසින් පිසූ බත. තාය පක්කං ඕදනං. යාචකයන්ටද යාචකානං. දෙනුන්ටද ධේනු නංච. දෙන ලදී දින්නං. අද අපේ පාලි පන්ති වෙනතකින් අවසానයි. පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.